අද කලාවෙන් පිරුණු දවසක්. කලාව කියනකොට අපිට මේ සංගීත විතර නෙවෙයි හැම කලාවක්ම තියෙනවා. සාමාන්‍යයෙන් උපේක්ෂා කලාකාමී හිත් 10ක් එක තැනකට එකතු කරලා මේක හරි ලස්සනයි. හැබැයි කලාකාමී හිත් එක වගේ වෙන්න හොදත් නැහැ. වෙනස් වෙන්න ඕන. වෙනස් වෙන්නත් ඕන. ඒ වගේ වැඩක් ගැන නේද කතා කරන්න ආවේ. ඔව් දැන් අපි කතා කරද්දිම කියන්නේ సౌందර්යයේ චිත්‍ර නැටුම් සංගීතය. ඉතින් අපි අපුරු චිත්‍ර ප්‍රදර්ශනයක් ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. කවුදද අපිත් එක්ක එකතු වෙන්නේ? අපේ රූපවාහිනියටත් නෑගම් කියන කෙනෙක් ඉන්නවා. එක පැත්තකින් ඒ තමයි ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී ශිරාණි නානායක මහත්මිය. අයිබෝවන් සුබෝදෑසන. ඒ වගේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහත්මයාත් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝවන් සුබෝදෑසන. ඇත්තටම මොකද්ද මේ ජේෂ්ඨ චිත්‍ර ශිල්පීන් 10ක් එකතු වෙලා කරන මේ දැවැන්ත වැඩේ? ඇත්තටම අපේ අදහස අපේ එක එක්කෙනාගේ වෙනම ශෛලීන් තියෙන්නේ. ඉතින් ඒවා එකතු වුණාම රසකයින්ට අමුතුම විදිහේ රසයක් ලැබෙයි කියලා අපි හිතනවා. දැන් මේක පළවෙනි වතාවටද සංවිධානය වෙන්නේ? මේ චිත්‍ර ප්‍රදර්ශනය 20x20 ගෲප් එක කියලා නම් කරලා තියෙනවා. මොකද අපි මේක පටන් ගත්තේ 2020. ඒක නිසා 20x20 ගෲප් එක කියලා නම් කරගෙන ඉන්නවා. මේ චිත්‍ර ප්‍රදර්ශනයේ 20x20 ගෲප් එක තියන්නේ 3 වෙනි වතාවට. එතකොට අපි දැන් අද ඉන්න 10 දෙනා ඒ චිත්‍ර ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ අපිට ඕන වෙලා තියෙනවා විවිධ චිත්‍ර එක රසයෙන් චිත්‍ර. මොකද අද අපි මේ ඉන්න දැන් මේ සහභාගී වෙන මේ චිත්‍ර ප්‍රදර්ශනයේට සහභාගී වෙන 10 දෙනාම අවුරුදු 60ත් 40ත් අතර කාලයක් චිත්‍රවලටම මේ නිරත වෙලා හිටපු අය. ශේස්ත්‍රයේ හිටපු අය. ඒ කියන්නේ ඒ තරම්ම ප්‍රවීණයෝ වයසිනුයි වැඩවලිනුයි හැම දෙයකින්ම. ඒක නිසා අපි 10 දෙනා එකතු වෙලා දැන් අලුත් අයට සහ දැන් සමාජයට අපිට ඕන වුණා අපේ හැකියාවල් අපේ දක්ෂකම් සහ චිත්‍රවලට කැමති අයට විඳින්න දෙයක් ඉදිරිපත් කරන්න. ඔව් ඒකත් එක්කමනේ ජනක මහත්මයාගෙන් අහන්න හිතුණා. දැන් අපි චිත්‍ර කියලා කිව්වහම අඳිනවා විතරක් නෙමෙයි ස්කන්ධින් ආට් තියෙන්න පුළුවන්. ඒකට සෙරමික් ආට් තියෙන්න පුළුවන්. විවිධ ආට් වර්ග තියෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ ඇඳපු චිත්‍ර විතරද? ඔව් මෙතන තියෙන්නේ ඇඳපු චිත්‍ර විතරයි. අපි මේ අවස්ථාවේ ඇතර මම දක්ෂත් චිත්‍ර අඳින්න තම අඳන්න. එතකොට දැන් ඩොට්ස් වලින් අඳින්න පුළුවන්. දැන් ඔබ ගැනගත්තොත් ඔබ චිත්‍ර කලාව පිළිබඳව මේ ශාස්ත්‍රය තුල ඉන්න ප්‍රවීණෙක්. හොඳට චිත්‍ර අඳපු කෙනෙක්. ඔව් අපි අර චිත්‍ර ශිල්පියාගේ නම දැක්කට දැකලා තිබුණේ නෑ. රූපේ දැකලා නෑනේ. ඔන්න දකින්න. ඇත්තටම දැන් මේකේ මේ ඒකායන අරමුණක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් තියෙන තැනත් අපි මතක් කරමු. වෙලාව සහ දිනයත් මතක් කරමු. සාමාන්‍ය මේකට අරමුණක් තිබිය යුතු වෙන්නේ. අරමුණ ගැන කොහොමද මේ චිත්‍ර ප්‍රදර්ශනයේ? ඔව් අරමුණ ඉතින් ඇත්තටම අර දක්ෂකම් තවයට රස විඳීමට අවස්ථාව ලබා දීම තමයි. ඉතින් තවත් දෙයක් තමයි අර විවිධත්වය. ඒක තවත් වටිනවා. ඉතින් අරෙන්ට එක එක්කෙනාගේ එක එක උපක්‍රම චිත්‍ර වලට පණ ගැන්වීමට යොදා ගන්න ක්‍රම සහ වර්ණ ගැනත් පොඩි අවබෝධයක් එනවා. ඉතින් මේක බලන අයත් නරඹන්න ආස ඒකනේ. ඉතින් ඒක ලබා දෙන්න තමයි අපේ උත්සාහය. ඔව් ඒක එක්කම ඔබතුමිය ගැන අහන්න හිතුණා. මේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් සහ ශිල්පිනියන් 10 දෙනෙක් එකතු වෙලා තමයි මේක කරන්නේ. කවුද තව සහභාගී වෙන්නේ මේකට චිත්‍ර අඳින්න? මේ චිත්‍ර ප්‍රදර්ශනයට සහභාගී වෙනවා අපිට ඉන්න ප්‍රවීණම චිත්‍ර ශිල්පියා තමයි ගුණසිරි කොළඹගේ මහත්මයා. එතුමා ශාස්ත්‍රීය ගොඩාක් හැම දෙයක්ම වගේ කරපු ඇත්තටම හැම දෙයකටම දක්ෂ ශිල්පියෙක්. එතුමා අවුරුදු 60කට ආසන්න කාලයක් මේ ශාස්ත්‍රයේම නිරත වෙලා තියෙනවා. ඉතින් අපේ රූපරාමවල එතකොට අපිට මෙතන ඉන්නවා ගුණසිරි කොළඹගේ ජනක රත්නායක මහත්මයා, මේ සුසන්ත නානායක්කාර, අනුර ශ්‍රීනාත්, සුනිල් කටුගම්පල, නුවන් තේනුවර, ගාමිණී අබේකෝන්, රොහාන් දසනායක, වසන්ත සිරිවර්ධන සහ ශිරාණි නානායක්කාර මම. මේ අරබ් ශාස්ත්‍රය තුල අපි අහලා තියෙන ප්‍රබල නම්, අපි දැකලා තියෙන ප්‍රබල නම් අන්න දැන් රූපේනුත් බලාගන්න පුළුවන්. හැකියාව තියෙනවා. ඒත් එක්කම අහන්න හිතුණා දැන් ආට් එක ගැන කතා කරනකොට ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ? අපි චිත්‍ර බලන ගමම කතා කරමු මේ වගේ ප්‍රදර්ශනයක් කරන්න හිතුනේ ඇයි? අපිට මේ වගේ ප්‍රදර්ශනයක් කරන්න හිතුනේ ඇත්තටම අද චිත්‍ර කලාව කියන එක නවීන තාක්ෂණයත් එක්ක නවීකරණය වෙලා ඔයාලා වගේ තරුණ අය අතරට එනකොට හිතන්නේ අපි මේ පින්සල පැන්සල කියන එක හරි වෙනස් දෙයක් විදිහට. මොකද දැන් ඒ කියන්නේ අලුත් අය, ඒ කියන්නේ සමාජයේ අලුත් අය ඔය මේ පින්සල පැන්සල අපිට චිත්‍ර බලන්නත් පුළුවන් කතා කරන ගම. ඔව් මෙතන දැන් මේ යන්නේ මේ ගුණසිරි කොළඹගේ මහත්මයාගේ චිත්‍ර එකින් එක අපිට බලන්න පුළුවන් වෙයි. ඔව් අපි කතා කරමු. මේ ගුණසිරි මහත්මයාගේ චිත්‍ර අපිට දැන් අලුත්ම අය සමහර වෙලාවට නවීන තාක්ෂණයත් එක්ක ඉන්නකොට මේ වගේ පින්සලෙන් පැන්සලෙන් කරන දේවල් ගැන එච්චර අවබෝධයක් නැහැ. අර කාර්යබහුල ජීවිතය ඇත්තටම තාක්ෂණය කියන එක කවදාවත් මේ පරණ ආටිස්ලට පින්සල පැන්සල එක්ක වැඩ කරපු ආටිස්ලට අභියෝගයක් උනේ නැහැ. මේකයි මේ වගේ ලස්සන ගිය චිත්‍ර මේ චිත්‍ර නිර්මාණය කරේ ජනක රත්නායක මහත්මයා. ඔව් මට දැක්ක ගමන් මතක් වුණේ චිත්‍රකතා පත්‍රයක චිත්‍රයක්. චිත්‍රකතා ලෝකේ ඉහළම තැනක වැඳිච්ච එක කාලෙකදී ඉහළම තැනක වැඳිච්ච කෙනෙක් තමයි මේ. ඊළඟට මේ දැන් අර අපි ප්‍රවීණයන් අතරම නමින් ලොකු දෙයක් මේක. දැන් අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා දැන් අපි 10 දෙනා අතරේ හැම සබ්ජෙක්ට් එකටම ඒ කියන්නේ මේ පැන්සලෙන් අඳින එක, වෝටර් කලර්, ඇක්‍රලික් හැම මාධ්‍යයෙන්ම අඳින. ඒ වගේ හැම වර්ගයේම චිත්‍ර අඳින අය ඉන්නවා. එතකොට ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේත් ඒ වගේ ඉහළ තලයේ චිත්‍ර කලාවක්. එහෙම කරන අයත් ඉන්නවා. ඊළඟට ෆිගර් ඩ්‍රොවිං, ඒ වගේ සීනරිස්, ඒ වගේ හැම දෙයක්ම කරන අය ඉන්නවා. එතකොට අපි එක එක්කෙනා අපි 10 දෙනා මේ ෆීල්ඩ් එකේ ගොඩක් කල් මේ නිරත වෙලා හිටපු නිසා අපි හැම දෙයක් ගැනම ඒක අධ්‍යයනය කරලා තියෙනවා. ඔබතුමා මේක චිත්‍රයන්නේ. ඒ චිත්‍රය මම ඇඳපු එකක්. ඒ වගේ මම හුඟක් වෙලාට වෝටර් කලර් වලට හරි ආදරේ. ඒක නිසා වෝටර් කලර් තමයි මම වැඩියෙන්ම ප්‍රගුණ කරේ. නමුත් හැම ශාස්ත්‍රයකම වැඩ කරන්න පුළුවන්. එක එක්කෙනා ඒ වගේ තමන් කැමති ශාස්ත්‍රේ වැඩිදුර කරලා තියෙනවා. ඉතින් දැන් ඔය මේකත් ඇක්‍රලික් පේන්ටින් එකක්. ඔය ඇක්‍රලික් පේන්ටින්ස් හැම මාධ්‍යයක්ම අපිට කරන්න පුළුවන්. අපි මේ ඕකේ දැන් සංවිධානය වෙන එක දැන් සිද්ධ වෙනවා. කොහොමද දිනය වේලාව පොඩ්ඩක් මතක් කරමු. ඔව් මේ චිත්‍ර ප්‍රදර්ශනය අපි 10 දිනක එකතු වෙලා කරන නිසා අපි the 10 කියලා නම් කරලා තියෙනවා. ඔව් මේ the 10 මේ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ 7 ලයනල් වෙන්ට් කලාගාරයේදී ඔක්තෝබර් 21-22 සෙනසුරාදා ඉරිදා උදේ 9 ඉඳලා හවස 7 විතර වෙනකන් මේ චිත්‍ර නරඹන්න කැමති අයට අපි විවෘතයි. ඔබට ඒ වගේම නරඹන්න එන අයට මේ අපි චිත්‍ර ශිල්පීන් හමු වෙලා කතා බහ කරන්න, උපදෙස් ගන්න, ඒ වගේ දේවල් කරන්නත් අපි අවස්ථාව ලැබෙනවා. මේක විශේෂම වැදගත් වෙන්නේ අපි වගේ තාරුණ්‍යයට වඩා පාසල් විෂය නිර්දේශය තුළ චිත්‍රකලාව ඉගෙන ගන්න අයට. ඒ වගේම තමයි විද්‍යාර්ථීන්ට චිත්‍ර ඉගෙන ගන්න. ඉතින් ඔබත් පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ගන්න පුළුවන් හොඳම දැනුම ලබා ගන්න පුළුවන් හොඳම 10 දෙනෙක් ඉන්නේ. ලයනල් වෙන්ට් එක කියන්නේත් අනික ලයනල් වෙන්ට් එක කියන්නේත් අපිට මහා කෞතුකාගාරයක් වගේ. ඒකට අපි ගොඩාක් ගෞරව කරනවා. ආරාධනා කරනවා. ඔව් the 10 කියද්දිම 10 දෙනා මතක් වෙනානේ අෂ්ක. ලයනල් වෙන්ට් එකට එන්න ඔක්තෝබර් 21-22 සෙනසුරාදා දවසක්. එන්න පුළුවන් ෆ්‍රීකේ ඉන්න කට්ටිය ඇවිල්ලා චිත්‍ර බලලා ඒ ඇත් එක කතා බහ කරලා යන්නට ඔන්න ඔබට හැකියාව තියෙනවා එකතු වුණොති. උදේ 9 ඉඳලා හවස 7 වෙනකන් විවෘතයි. ඔබට එන්න කියලා ආරාධනා කරනවා. අවසාන වශයෙන් කතා කරනකොට ඇත්තටම මේ වර්තමාන කාලය තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් අපි දකින්නේ බොහොම අඩුවෙන්. අපි නාට්‍ය ප්‍රසංග දකින්න ඕනතරම් දකින්න, නමුත් චිත්‍ර ප්‍රදර්ශන හරි අඩුවෙන් දකින්නේ. ඒකට පොඩි හේතුවක් කියනවා. ඇයි මේ මෙහෙම වෙන්නේ? මං හිතන්නේ ඉතින් ඇත්තටම මේකට අපිට මචතනේ නිර්මාණකරුවෝ නිර්මාණ කරනවා. ඉතින් ඒක එළි දැක්වීමට අවස්ථාව නොලැබීම තමයි මම හිතන්නේ හේතුව. ඒ සමාජය තුලින් චිත්‍ර කලාව ටිකක් ඈත් වෙලා වගේ. සමාජය තුලින් ඇත්තටම අලුත් ජෙනරේෂන් එක චිත්‍ර කලාව ටිකක් ඈත් වෙලා. මොකද අපි දැන් සෝෂල් මීඩියා එක ගත කරන කාලේ වැඩිනේ. ඇත්තටම ඒක සෝෂල් මීඩියා එක ගත කරන එක අද කාලීන අවශ්‍යතාවයක් කියලා හිතමුකෝ. ඒ වුණාට චිත්‍ර කලාවෙන් ලැබෙන මානසික සුවය මං හිතන්නේ ඒගොල්ලන්ට නම් ලැබෙන්නේ නැහැ. අපි ඒ කාලේ ගත කරපු අය ඒකින්ද ඒ මානසික සුවයේ වටිනාකම මේ අපි 10 දෙනා හොඳටම දන්නවා. ඒක සමාජගත කරන්නත් මේක අවස්ථාවක් කරගන්න අපි හුඟක් කැමතියි. ඔව්. ඔබ දන්නේ තුනට ඒ කාලේ චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල පසුබිම් තිරය කම්පියුටරයෙන් නෙමෙයි හැදුවේ. චිත්‍රයක් ඇදලා ලස්සන්ට ඒකේ වීඩියෝ එකක් කරේ. ඒ වගේ දේවල් අපේ අතරින් අහිමි වුණා. ඉතින් අමාසාවට ගෝලීයකරණය තාක්ෂණික දියුණුවීමත් එක්ක කොහොමද ඔබට යලිත් ආරාධනා කරනවා The 10 මේ ප්‍රබලයන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න එන්න කියලා ලයනල් වෙන්ට් එකට. ලයනල් වෙන්ට් එකේ ඔක්තෝබර් 21 22 යන දිනයන් දෙක සෙනසුරාදා දින දවස් දෙක පාසල් ළමයින්ට තරුණයන්ට විද්‍යාර්ථයන්ට උපේක්ෂකයෝ වගේ ඔබ සියලු දෙනාට වෙන්න පුළුවන්. උදෑසන 9 ඉඳලා රාත්‍රී 7 වෙනතුරු විවෘතයි. අද අපිත් එක්ක මේ කතාබහට එකතු වුණේ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී රූපවාහිනියටත් අපේ නෑකම් කියන ශිරාණී නානායක්කාර මහත්මිය, ඒ වගේම ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහත්මයා. දෙදෙනාටම බොහොම ස්තුතියි. නම් ඔබේ වැඩේ සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ මේ උපේක්ෂා මේ අවුරුදු විතරක් නෙමෙයි, තවත් අවුරුදු ගානකට මේ දැනුම බෙදා දෙන්න ඔබට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්, සුබ දවසක්. එනම් නුගසෙවණ අද නිමාව දකින්නයි සූදානම් වෙන්නේ. යලිත් දවසක හමු වෙනතුරු ඔබේ ජීවිතයේ ජයග්‍රාහී වූ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.